සුබ අලුත් අවුරුද්දක් වේවා. අනුග්‍රහය. අපි ඔබේ අභිමානයට සවියපන මහජන බැංකුව. ජාතියේ අභිමානය. Pizza Hut වෙතින් අතරමැද බඩගින්නට melts. Pizza Hut. අවුරුද්ද ජයටම සමරන්න අබාන්ස් ටිකෙන් ටික පේ වෙස්ම ප්‍රොඩක්ට්ස් පහසුවෙන් අරගන්න. අනාගතයට පණ දෙන AFC Alliance Finance. අයිබෝවන් කාලීන තොරතුරු වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ. මම චමුත් සත්‍යපාල පුවත් සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය. ගැසට් කෙරුණු පනත් කෙටුම් පත දීර්ඝ කළ වාරණය වත්ත බද්දට දීලා ඇස්සට දත නියවන ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 50ක් රටින් පන්නන්න ඉඩ දීලා ඩොලර් බිලියන 2.9කට සිංගමන් යදින බව අද ටෙලිවැකියෙන්. අභව ප්‍රාප්ත ඒටි ආර්යරත්නයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ලබන සෙනසුරාදා. තෙවරක් පෙරුමට අවසන් ගෞරව දක්වන්න අදත් දේශපාලඥයන් ඇතුළු ජනගඟක්. දේශීය ප්‍රවෘත්ති වෙතටයි දැන් අවධානය. යෝජිත විදුලි බල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කැටුම් පතට අදාළ ගැසට් පත්‍රය ඊයේ නිකුත් කර තිබෙනවා. එය ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම පනත නිසා විදුලි බල ක්ෂේත්‍රය බරපතල ලෙස දේශපාලනීකරණය වන බවටයි විදුලි ඉංජිනේරුවරුන් චෝදනා කරන්නේ. යෝජිත විදුලි බල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම් පතට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. සිය එක්ස් ගිනුමේ සටහනක් තබමිනුයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කර ඇත්තේ. එය ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා එහි සඳහන් කර තිබුණා. පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දින සිට එහි නීත්‍යානුකූල භාවය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට මහජනතාවට සති දෙකක කාලයක් ලැබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ඒ පනත සකස් කරේ ආයේ අර කලින් සකස් කරපු කට්ටියම තමයි. ඒ කීප දෙනෙක් එකතු වෙලා මේක සම්පූර්ණයෙන් වහගෙන රහසිගතව සිද්ධ වෙච්ච දෙයක්. අප්‍රේල් 8 වෙනිදා කැබිනට් එකේ දාන ඇජෙන්ඩා එකේවත් තිබෙන්නේ නැතුව මේ පනත අන්තිම වෙලාවේදී මොකුත් බලන්නේ නැතුව හොයන්නේ බලන්නේ නැතුව මේක අනුමත කරලා තිනවා. එතකොට ඒක ඇත්තටම රටේ ජනතාවගේ පැත්තෙන් ගත්තාම බරපතල කාරණාවක්. මේ පනතෙන් අපිට පේනවා මේ ක්ෂේත්‍රයේ බරපතල විදියට දේශපාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. විදුලි බිල තීරණය කිරීමේ බලය තියෙන මහජන පුවිතාවක විසස සභාවට පනත විසින් දීලා තියෙනවා. මේ අලුතෙන් හැදෙන සමාගම් වලට නිසි ලාභයක් ලබා දිය යුතු බවට පනතේම සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ නීතියෙම සඳහන් කරලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයේ නිකුත් කර තිබූ වාරණ නියෝගය දීර්ඝ කර තිබෙනවා. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ සිරිකොතට ගොස් රැස්වීම පැවැත්වූයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මේ මාස 9 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණයේ අද නියෝග කළා. නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගොනු කර තිබූ පැමිණිල්ලක් අද යළි කැඳවීමෙන් අනතුරුවයි දිසා අධිකරණයේ මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ සිරිකොතට ගොස් රැස්වීම පැවැත්වූයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බවයි. නිමල් සිරිපාල සිල්ලා මැතිතුමාගේ සභාපති ධූරයේ යටතේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමේ වේගවත් වැඩපිළිවෙළක් ආරම්භ කරනවා. අපි මාසයක් දෙකක් යන්න ඉස්සෙල්ලා මේක මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ 40කට වැඩි ඉන්න පක්ෂයක් බවට අපිට පත් කරන්න පුළුවන්. විවිධ වේලාවට මේ කියනවා අපි මේ එක එක පක්ෂවලට ඉල්ලන්න යනවා හේතු වෙන්න යනවා කියලා. එහෙම හේතු වෙන්න අපිට ඕමනාවක් නැහැ. දැන් හිටපු සභාපතිතුමා
සිරිකොතට ගිහිල්ලා රැස්වීම කරා. මේ අපි කවුරුවත් සිරිකොතට ගියේ නැහැ. චන්ද්‍රිකා මැතිණිය වෙන පක්ෂයකට ගියේ. පක්ෂෙන් අයින් කරාට පස්සේ තමයි ඒත් ඒක ගිහිල්ලා කොහෙවත් හේතු කරේ නැහැ. අපි මේ කොහෙටවත් හේතු වෙන කණ්ඩායමක් නෙමෙයි. මට දැඩි විශ්වාසයක් තියෙනවා අපි ශක්තිමත් මේ වැඩසටහන ගෙනිච්චොත් අපි ඊළඟ ආණ්ඩු කරන ප්‍රධාන පක්ෂය බවට අපිට පත් කරන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කාටවත් තර්ජනයක් වෙලා තිබුණේ නැහැ පහුගිය කාලේ. හැබැයි මේ ඒකරාශී වීමත් එක්ක මේ නව ගමනත් එක්ක සියලු දේශපාලන පක්ෂ බලාගෙන ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගත භූමිකාව මොකක්ද කියන කාරණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොහේ හරි ගිහලා එල්ලයි කියනට අපි මතක් කරන්න ඕනකම තියෙනවා. නිදහස් පක්ෂයේ කොහෙවත් ගිහිල්ලා එල්ලන්න කැමති නැහැ. අපිත් එක්ක එල්ලෙන්න කැමති කවුරු හරි ඉන්නවනම් ඒ සියලු දෙනාටම අපි ආරාධනා කරනවා 94 ඉඳන් මේ රට දැවැන්ත නායකත්වයක් ලබා දුන්නා වගේම සූදානම් නායකත්වය ලබා දෙන්න. අපි මේ ඊළඟ මාස 2 3 ඇතුළත මේ පක්ෂයේ ශක්තිමත්ම පක්ෂයක් බවට පත් කරන්න අපිට පුළුවන්. එතකොට අපිට ජනාධිපති අපේක්ෂක ඔක්කොම ඉදිරිපත් වෙයි. දේශපාලනයේ බොහෝ වෙනස්කම් ඉදිරියේදී වෙන්න තියෙනවා. සෑහෙන කාලයක් ඉඳන් මමයි ජනාධිපති අපේක්ෂක කියපුවා දිනලා තියෙනවා. දවස් 45 නුත් මේ රටේ ජනාධිපති බිහි වෙලා තියෙනවා. ඒ නිසා බුතුමාලා බලාගෙන ඉන්න බොහෝ වෙනස්කම් පෙරලියන් වෙන්න තියෙනවා. මේ අතර අද පෙරවරුවේ රැස්වූ මෙතුවන කොමිෂන් සභාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්ව විසින් ඉදිරිපත් කර ඇති කරුණු පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. නිදහස් පක්ෂයේ අර්බුදය පිළිබඳ ඉදිරි රැස්වීමේදීත් කරුණු සාකච්ඡා කිරීමටයි මෙතුවන කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර හිමියන් සමග පැවැත්වෙන සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවට සහාය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. මේ අතර ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීමට සහාය දෙන බවයි ජපානය පවසන්නේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ ජපානයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුවට සහභාගී වී සිටින මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ ජපානයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය මුදල් අමාත්‍ය ෆුජි ඩයිජෝ සමග සාකච්ඡාවක් පැවැත්වුණා. ජපානය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් මිත්‍රත්වය මෙන්ම සම්බන්ධතාවය එහිදී නැවත තහවුරු කළ අතර ශ්‍රී ලංකාව ලබා ඇති විශිෂ්ට ආර්ථික ප්‍රගතිය මෙහිදී ජපානයේ ඇගයීමට ලක් කෙරුණා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ශක්තිමත් නායකත්වය සහ ආර්ථික කළමනාකරණයද එහිදී පැසසුමට ලක් වූ බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉක්මනින් අවසන් කිරීමට ජපානය අඛණ්ඩව කැපවන බවයි එහිදී සඳහන් කර ඇත්තේ. මේ අතර ලෝක බැංකුවේ පෞද්ගලිකංශයට සේවා සපයන ආයතනය වන ජාත්‍යන්තර මූල්‍ය සමායතනයේ කලාපීය උපසභාපති රිකාඩෝ පුලිටි සමගද රාජ්‍ය අමාත්‍යවරයා සාකච්ඡාවකට එක් වුණා. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සහ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳවයි මෙහිදී අවධානයට ලක් වුණේ. මේ අතර ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර හිමියන් සමග පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර සම්බන්ධයෙන් එම නියෝජිත කමිටුව සමග පැවති මූලික වටේ සාකච්ඡා අසාර්ථක වූ බවත් ඉදිරි සති කිහිපේ නැවත එකඟතාවයකට පැමිණීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවත් රජයේ නිවේදනය කර තිබුණා. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 490 වැනි ටෙලිවැකිය. 500ට ළඟයි නේද? මේ 490 පුරා අප පෙන්වන්නට උත්සාහ කළේ ශ්‍රී ලංකාව කියන රට මෙහෙම හිඟමනට වැටෙන්න ඕන රටක් නෙවෙයි කියන එකයි. හොඳේ විශේෂයෙන් ලෝකයේ සමහර රටවල් දුප්පත් වෙන්න ස්වභාවික සම්පත් හිඟකම, වරායවල් නැතිකම, කාන්තාර පැවතීම, යුද්ධ සිවිල් සටන් පැවතීම, නූගත්කම, සමහර ආගමික විශ්වාස, අන්තවාදේ එවැනි බොහෝ කරුණු බලපාන බව අප සාධක සාක්ෂි සහිතව පෙන්වලා දුන්නා නේද? නමුත් අපේ රටට මේ කල ගියේ අන්ත දූෂිත දේශපාලන නඩයක් විටින් විට මාරුවෙන් මාරුවට මේ රටේ ධනය හොරා කෑම නිසා කියන එක අප තේරුම් ගත යුතුවම තිබෙනවා. හොඳේ අතිශය අකාර්යක්ෂම, දුර්වල, දූෂණය සහ වංචාවෙන් පිරුණු දේශපාලන නඩය හා රාජ්‍ය නිලධහරින්ගෙන් සමහරුනුත් සමහර කූට ව්‍යාපාරිකයිනුත් එක්ව මේ රට මේ මහා ප්‍රපාතයට ඇදල දැම්ම කියලා අපි සාක්ෂි සහිතව පහුගිය ටෙලිවැකිවලින් පෙන්වලා දුන්නා. ඩොලර් බිලියන ගණනින් ගිනි පොලියට ණය අරන් ඒ ණයවලින් කිසිදු මුදල් උත්පාදනයක් නැති මහා හිස් සෝබන ව්‍යාපෘති හදලා රට ණය කළ බව තාමත් තේරෙන්නේ නැති ටික දෙනෙකු හරි සිටීම ඇත්තටම ලැජ්ජාවට කරුණක්. හොඳේ ලැජ්ජාවට කරුණක්. ඩොලර් බිලියන 5ක ව්‍යාපෘතියක් ආරම්භ කරනකොට
පුදපි ගමන්ම කාපියකා කිව්වසේ පටන් ගන්ට පෙරම ඩොලහ බිලියන තුනක් පහෙන් තුනක් හොඳේ පහෙන් තුනක් පිටරට ගිනුමක දාගෙන තමයි ගේම ආරම්භ කරන්නෙම හරිය ඊට පස්සේ ඉතිරි කීයද ඩොලහ බිලියන දෙකයි හරිද ඒ දෙකෙනුත් තව එකක් විතර වටේම ඉන්න සෙට් එකට හොරාකන්ට දෙනවා වටේම ඉන්න සෙට් එකට හොරාකන්ට දෙනවා ඊට පස්සේ ඉතිරි වෙන ඩොලහ බිලියන එකෙන් තමයි අර පහකින් කරන්න ඕනේ පහක ණයක් අරන් නේද කරන්ට ගත්ත වැඩේ කරන්නේ ඩොලර් බිලියන එකකින් හරිද පහටම ණය ගෙවන්න ඕනේ පොලි ගෙවන්න ඕනේ ඕනම ව්‍යාපාරිකයෙක් ව්‍යාපාරයක් ආරම්භ කරන්න හොඳට මතක තියාගන්න ව්‍යාපාරයක් ආරම්භ කරන්න ලංකාවට ආවොත් එක්කෝ 10% නැත්නම් 20% නැත්නම් 50% හොඳේ කොමිස් පගාව ඉල්ලනවාමයි හොඳේ එහෙම කම්බහොරු සෙට් එකක් ඉන්න රටක් මේක නිලධාරිනුත් එක්ක හරි අද ඒ බව මුළු ලෝකෙම දන්නවා ඒකයි ලැජ්ජාවට කරුණ අපේ රටට වැදගත් ආයෝජනයක් අපේ රටට ප්‍රයෝජනවත් වැදගත් ආයෝජනයක් එන්නේ නැත්තේ ඇයි කියලා ජර්මානු වාණිජ හා කර්මාන්ත නියෝජිත පිරිසේ ප්‍රධානී මාරි ඇන්ටෝනියෝ අන්න හරි අපූරුවට කියලා තියෙන හොඳේ ඇය මේ බව කියලා තියෙන්නේ ඩේලි මිරර් පුවත්පත සමග පැවති සාකච්ඡාවකදී. මාරි ඇන්ටෝනියෝ කියනවා දූෂණය හා අකාර්යක්ෂමතාව නිසා ආයෝජකින් ලංකාව තෝරගන්නේ නෑ කියලා. හරිද? දූෂණය සහ අකාර්යක්ෂමතාව නිසා ආයෝජකයෝ ලංකාව තෝරගන්නේ නෑ කියලා. හරිද? මේ කියන්නේ ජර්මානු ජාතික කාන්තාවක්. හොඳේ ආයේ කුමන කතාද නේද ඉතින්? ජර්මානු ජාතිකයෙකු එහෙම කියනකොට තේරෙනවද? මොන තරම් හොර දූෂිත නඩයක්ද මේ රට කරන්නේ මේ රට කළේ කියලා මේ රට පාලනය කරන්නේ මේ රට පාලනය කළේ කියලා නේද ඒ විතරක් නෙමේ ලෝකේ වටෙන්ම එන එක එක ජාතියේ ව්‍යාපෘතිවලට කියලා එහෙම ගත්ත ඩොලර් බිලියන 90 විතර පැනපු ණයක් දැන් අපිට තියෙනවනේ නේද අඩුම ගානේ මේ ණය ඩොලර් බිලියන 90ෙන් අඩුම ගානේ ඩොලර් බිලියන 55ක් 60ක්වත් මේ දේශපාලන අපරාධකරුවන් සමහර නිලධාරීන් හා සමහර ව්‍යාපාරිකයින් සමග එක්ක හොරකම් කරලා විදෙස් ගිනුම්වල තැම්පත් කරලා තියෙන බව මතක තියාගන්න විදෙස් ගිනුම්වල තැම්පත් කරලා තියෙන බව පරම සත්‍යයක් හොඳේ විශේෂයෙන් 2009 ඉඳලා 2014 කාලයේ තුල පමණක් ලංකාවෙන් අයතාලෙස පිට කළ මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 36ක් කියලා හොඳේ අපනයන හා ආනයනකරුවන්ට අදාළ ග්ලෝබල් ෆයිනෑන්ස් ඉන්ටග්‍රිට් වාර්තාව පෙන්වලා දෙනවා. හරිද? මේ වාර්තාව ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් කරන එක. කරුණු කාරණා සාධක නැතිව මේ වගේ හෙළිදරව්වක් කරන්නේ නැහැ. මතක තියාගන්න අපේ රටේ දේශපාලනඥයින් කීප දෙනෙකුත් හරිද දේශපාලනඥයින් කීප දෙනෙකුත් පැහැදිලිව පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතත් ප්‍රකාශ කරලා තියෙනවා මේ රටෙන් මහා ධනස්කන්ධයක් පිටරට පන්නලා තියෙනවා කියලා හරිද එහෙම රටෙන් පන්නපු ඇමරිකානු ඩොලර් ප්‍රමාණය බිලියන 50කට වැඩි කියලා හරිද අපි නම් කියන්නේ මේ ප්‍රමාණය 60-70කටත් වැඩි කියලා හොඳේ ඔය තරම්ම හොරකම් කරපු රටක් මේක හොරකම් කරන්න දීලා බකන් නිලාගෙන ඉන්න අපි නිකම් බලාගෙන ඉන්න අපි ඩොලර් බිලියන 2.9කට දැන් අවුරුදු 2.5ක් තිස්සේ ඇමරිකානු ඩොලර් බිලියන 2.9කට සිඟවන් යදිනවා හරිද රටෙන් ඩොලර් බිලියන 60-70ක් හොරකම් කරන් ගිහිල්ලා විදේශ ගිණුම්වල දාගෙන ඉන්නවා හරිද 1000ක් කොන්දේසි වලට යට වෙලා දනින් වැටිලා ඩොලර් බිලියන 2.9 තාම ඉල්ලනවා පොඩ පොඩ චුට්ට චුට්ට බින්දුව බින්දුව දෙන්නේ නේද මොන කොන්දේ සිද මේක චෞර රාජ්‍යයක් ඒ චෞර රාජ්‍යයේ දේශපාලුවන් නිලධාරීන් හා සමහර ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු අත්වැල් බැඳගෙන තමයි මේ හොරකම වංචාව කරන්නේ කියලා කරුණා කරලා තේරුම් අරගෙන ඔබේ දරුවන්ගේ නාමයෙන් ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ කාරණාව පිළි අරගෙන මේ හොර නඩය පන්නන්ටම ඕනේ කියන සිතුවිල්ල අදිස්ථානය ඇති කරගන්නට කියලා අපි ඔබෙන් අද ටෙලිවැකීන් ඉල්ලා සිටිනවා. රට ලූම් ගෙඩියස් තරන් ගලක් නිල්පාට මට ඒක පෙන්නු. ඊට දවස් දෙහකට පස්සේ අපේ සෝමි නැතිවු. අනුග්‍රහය අපි ඔබේ අභිමානයට සවි අපන මහජන බැංකුව ජාතියේ අභිමානය පීසහත් වෙතින් අතරමැද බඩගින්නට මෙල්ස්.
අවුරුද්ද ජයටම සමරන්න අබාන්ස් ටිකෙන් ටිකපේ බෙස්ම ප්‍රොඩක්ට්ස් පහසුවෙන් අරගන්න. අනාගතයට පණ දෙන AFC Alliance Finance. මිස්ටර් මාරුවිමක් ඇවිල්ලානේ. කමක් නෑ සර්, ඒත් අපේම දරුවනේ. ලචර් යනවද? උතාර පරමාර්ථ පෙරදැරි නිවැරදි තීරණ අභිමානය පුබුදයි. අපි සිතන්න දවස කියන්නේ උදා වෙලා නිමා වෙලා යන තියෙන දෙයක් නෙවෙයි. දවස තියෙන්නේ ජීවිතයට වටිනාකම එකතු කරගන්න. ඒ දවස අතීතයට එකතු වෙන්නේ. ඔබේ ජීවිතය දවසින් දවස පරිපූර්ණ කරගන්න. දවස පිළිගන්න මේ ඔබේ ආදරණීය ජීවිතය. සඳදා සිට සිකුරාදා දක්වා උදෑසන 7:30ට. අමාරු දේවල් ලේසියෙන්ම කරගන්න පුළුවන් ක්‍රම සහ විදි තියෙනවා. අලියෙක්ව පියවර තුනකින් පිච්ච කර දැම්මේ ඒ විදිහටනේ. පියවර තුනකින් දැන්වීමක් වෙබ්සයිට් එකකට දාන හැටි දන්නවද? විකුණ ගන්න ඕන දේ සියලු විස්තර එක්ක ඉන්න තැන සඳහන් කර selin.lk වෙබ්සයිට් එකට සබ්මිට් කරන්න. සුළු මුදලක් ගෙවා දැන්වීම අද දැම්ම වගේ පළමු පිටුවේම පළ කර තබා ගන්න. සුටුස් ගාලා හොයා ගන්න, පටස් ගාලා විකුණ ගන්න. දැන්ම පිවිසෙන්න selin.lk වෙබ් අඩවියට. පියවර තුනකින් ප්‍රතිඵල සැනකී. උපයෝගී කරගෙන යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කරලා වගාවක් කරන්න ඔබත් කැමතිද? ඒකන දැනගන්න අපිත් එකතු වෙන්න. තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව ගොඩනගන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. නුවරඑළිය යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ තරුණ දේශපාලන නියෝජිතයින් සමග පැවති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා. දේශපාලන නායකයින් ආණ්ඩුව බාර ගන්න කැමතිුනේ. සාමාන්‍ය දේශපාලනඥයෝ කියන්නේ අගමැති වෙන්න කිව්වොත් දුවගේ නේනවා අර. මේකේ මිනිස්සු අනිත් පැත්තට. මම දන්නවා ගත්තේ නැත්නම්. ඒ තත්ත්වයට ආවේ. ඊළඟට ජූලි මාසේ කරනකොට මට කියනවා ඉල්ල ලස් වෙන්න කියලා. මොකද ජනාධිපතිතුමන් රටින් පිට ගිහින්. මම කොහොමද ඉල්ල ලස් වෙන්නේ? ගමන් අයින් වෙන්නම්. ඔබට සහයෝගය තියෙන පාර්ලිමේන්තුවේ බහුතරයක් සහයෝගය දෙන පුද්ගලයන් නම් කරන්න කියලා. රට අලුතෙන් හදන්න ඕන. ආර්ථිකය හදන්න ඕන. දේශපාලනය අදනොන ඔක්කොම කරන්න ඕනේ. නැත්තම් මේ කරුපිත වැටියක්. 2019 සිට විනාශ වූ ව්‍යාපාර නැවත ප්‍රතිසංවිධානය කිරීම සඳහා දෙසැම්බර් 15 වෙනකන් ඌ ඒ ග්‍රේස් පීරියඩ් එක ප්‍රමාණවත් නැහැ අධිකරණ ජනාධිපතිතුමා. දෙසැම්බර් 15 වෙනකන් නැවැත්තේ බැංකුවල ආයවැය ඔඩිටඩ් ඇකවුන්ට්ස් හදන්න තියෙනවා. ඒක කරන්න බැරි නම් බැංකුව ඔක්කොම කඩා වැටෙනවා. ඒවා දීලා තමයි අපි දෙපැත්තම බල්ල වැඩ කරන්නේ. දැන් සංචාරක ව්‍යාපාරේ අපිට පුළුවන් දියුණු කරන්න. ඔක්කොමලා කැමතිද කරන්නේ? තැපැල් කාන්තෝරේ ඒක වටේ තියෙන ඉඩම් අරගෙන තාජ් හෝටලේ එන්න කැමති වුණා. ඒත් ජනතාව විරුද්ධ වුණා. ඊට පස්සේ තාජ් හෝටලේ එක මිනිස්සු විරුද්ධ නම් අපි එන්නේ. ඒක වුණා නුවරඑළියේ ජනතාව එකඟ වෙන්න ඕනේ. එකඟ වුණත් අපි කරන්නේ. ඔය ගොඩනැගිල්ලේ ඇතුලේ තියෙනවා තැපැල් අයගේ සර්කිට් බංගලා. ඒක නීතියට විරුද්ධයි. තමන්ගේ වැඩසටහන ඒක ආරක්ෂා කරන්න ඕක කරේ. වීසා පිළිබඳව පසුගියදා රජය ගත්තේ අනුවණ තීන්දුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ හේතුවෙන් රටේ දියුණු වෙමින් පවතින සංචාරක කර්මාන්තය කඩා වැටීමකට ලක්වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ මහරගම ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන සක්වල වැඩසටහනේ තවත් අධ්‍යයනක් කොළඹ මහරගම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහාවිද්‍යාලයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. එහිදී එම පාසලට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරුපන්ති කාමරයක් ලබා දීමද සිදු කෙරුණා. අපේ රට ගොඩේන එක ක්‍රමයක් තමයි සංචාරක කර්මාන්තය. දැන් ක්‍රමක්‍රමයෙන් සංචාරක කර්මාන්තය ඉදිරියට යනවා. විදේශිකින් විශාල ප්‍රමාණයක් අපේ රටට එන්නට පටන් ගන්නවා. එවන් අවස්ථාවක මට නම් හිතාගන්න බෑ මේ රජයේ කටයුතු කරන ආකාරය. ඔබ දන්නවද ඒ විදේශිකින්ට අය කරන වීසා ගාස්තුව හිටි හැටියේම වැඩි කරලා. දැන් මේකේ මොකද්ද සිද්ධ වෙන්නේ? අපේ රටේ වර්ධනය වෙමින් පැවතුණු සංචාරක කර්මාන්තයත් එන හිටින තත්ත්වයක් අද නිර්මාණය වෙලා තිබෙනවා. දැන් අපිට දැනගන්න ලැබිලා තිබෙනවා මේ වැඩිවීම එක හේතුවක් කරගෙන රුසියාවෙන් අපේ රටට එන්න තිබෙන සතියකට 800ක් ප්‍රමාණ විදේශීය සංචාරකයෝ දැන් නතර කරලා තිබෙනවා. මං අහන්නේ මෙහෙම වීසා ගාස්තු වැඩි කිරීමේ තීන්දුව తీරන ගන්නට පෙර රජය විද්‍යාත්මක ආකාරයෙන් විශ්ලේෂණයක් කරන්නේ නැද්ද? ඉතාමත්ම අමනෝඥ තීන්දුවක්.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් හට යුක්තිය ඉටුකිරීමේ ලාවන ජාතික ජනබලවේගයේ ප්‍රතිඥාව අද කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට පිළිගන්වා තිබෙනවා. 2019 වර්ෂයේ අප්‍රේල් මාස 21 වන පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීමෙහිලා ජාතික ජනබලවේගයේ ප්‍රතිඥාව අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට පිළිගැන්වීම අද සිදු කෙරුණා. අපි ජාතික ජනබලවේගයේ විදියට අනිවාර්ය ප්‍රතිඥාවක් දුන්න කාඩිනල්තුමා ඉදිරියේ අපි මේ මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවලදී වැරදිකරුවන් වූ සියලු දෙනාට දේශපාලන වශයෙන් හෝ නිලධාරි වශයෙන් හෝ තරාතිරම නොබල අපි ඊට අදාළව අපරාධමය චෝදනා ගොනු කරන බව අදටත් එලිතරව් නොවිච්ච කාරණා ප්‍රමාණයක් තියෙනවා. සැලකීතු සාක්ෂි ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. ඒ කරුණු කාරණා ප්‍රමාණයට විශේෂ විමර්ශනයක් කරනවා, විශේෂ පරීක්ෂණයක් කරනවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ. මේ අතර සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත කැඳවා තිබෙනවා. පාස්කු ප්‍රහාරයට අදාළ කරුණු විමසීම සඳහා නැවත මෙලෙස සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් කැඳවීමක් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. එ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ හෙට එනම් අප්‍රේල් මස 19 වන සිකුරාදා උදෑසන 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි. අපේ මේ සිරිල් ගාමිණී පියතුමාව CID එකට කැඳවලා තියෙනවා. ඒ නිසා අපි එක්තරා විදියකට වික්ෂිප්ත වෙලා තියෙනවා. ඇයි එහෙම කළේ කියලා, මොන කාරණාවකටද කියලා අපි දන්නේ නැහැ. මේවා යට එක එක කුමන්ත්‍රණ සිද්ධ වෙන බව අපි දන්නවා. මේ කුමන්ත්‍රණ දේශපාලන කුමන්ත්‍රණ වලට අපි අහු වෙන්නේ නැහැ. හේතුවක් සදහන් කරන්න තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. හේතුව කියලා තියෙන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ අවස්ථාගත කරුණු ගැන මම දන්නවයි කියලා ඒගොල්ලන්ට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ ගැන විමසීමක් කරන්න තමයි ඉන්නේ කියන්නේ. 19 උදේ 10. රටේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට උසාවියෙන් මයි 9 වෙනකන්ද කොහෙද මේ වාරණයක් දාලා තියෙනවා. එතකොට මේ ආණ්ඩුවත් එක්ක ඉන්න ඇමතිකම් ගත්තු කණ්ඩායමනේ මේ ටික කරන්නේ. මම දැක්ක පෞගි දවස්වල මේ රැසීමක් තියලා අලුත් නිලධාරී මණ්ඩලෙකුත් පත් කරගෙන තියෙනවා. ඒ විදිහට ගියොත් නම් අන්තිමට ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකයා වෙලා තමයි මේක ඉවර වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තොත් ඇත්තරම මේවා පක්ෂ නෙමෙයි. නායකය කිව්වොත් හිටගන්න කියලා හිටගන්නවා, වාඩි වෙන්න කිව්වොත් වාඩි වෙනවා, තනි කකුලෙන් ඉන්න කිව්වොත් තනි කකුලෙන් ඉන්නවා. අද පක්ෂ මූලස්ථානයේ බේර ගන්න බැරුව දුවන පනින එකක් බවට ඒක පරිවර්තනය වෙලා තියෙනවා. මම හිතන්නේ නැහැ ඔක එකතු කරන්න පුළුවන් වෙයි කියලා. තව ඉස්සරහ වෙනකොට හොඳ සෙල්ලම් තව ගොඩක් බලා ගන්න පුළුවන් වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන එක දැන් මරලා පෙට්ටියට අණ ගහලත් ඉවරයි. රටේ ජනමතය හැසිරවීම පිළිබඳ කිසිම මතවාදයක් ඒ තුලින් ගම්ම්‍ය වෙනවයි කියලා මම නම් හිතන්නේ. ජනතා මතවාදය වෙනස් කිරීම සඳහා ශක්තිමත් භාවයක් නැති බව තමයි අපිට පේන්නේ. එදා මෙදා තුර දිගින් දිගටම අර්බුදකාරී තත්ත්වයන් මත තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇවිල්ලා තියෙන. කල්ලි කණ්ඩායම් රාශියකට බෙදලා තිබුණ ඒ කණ්ඩායම්වල පිපිරී යාමක් හැටියට තමයි මේ අවස්ථාව දකින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පමණක් නෙමෙයි අර්බුද තියෙන්නේ. රටේ බලය ලබා ගන්නවට වඩා වැඩි බල අරගලයක් පක්ෂ තුල තියෙනවා. ඊයේ විශේෂ ප්‍රකාශයක් කරා නිමල් සිරිපාල සිල්ව මහත්මයා. එහු නොකියා කිව්වේ පූර්ණ වෙළඳපොළ ආර්ථිකයකට ඒ පිරිස එකඟයි කියන කාරණා. අපි එහෙමනම් කියනවා මේ රටේ නිදහස් පක්ෂයක් ඇත්තටම අවශ්‍ය නැහැ. එක්සත් ජාතික පක්ෂයට ඒකාබද්ධ කරලා ඒ පූර්ණ ලිබරල්වාදයේ විශ්වාස කරන එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ওই නිදහස් පක්ෂෙ ඉන්න මිනිස්සු ටික ගන්න. මොකද මිනිස්සු රවට්ටන්න එපා. එකම පන්නේ පක්ෂ දෙක තුනක් රටට අවශ්‍ය නැහැ. විරුද්ධ පක්ෂය විරුද්ධ පක්ෂය නෙවෙයි කියලා මහ ජනතාව පිළිගන්නවා. මොකද විරුද්ධ පක්ෂය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් සකස් කරපු පොඩි ළමයි කණ්ඩායමක්. ඒ පොඩි ළමයි ඔක්කොම එකතු කරගන්න තිබෙනවා. ඒගොල්ලන්ට මේ රටවල් පාලනය කරන්න පුළුවන් ළමයි නෙමෙයි. අපේ රටට අවශ්‍ය පොල්ලඩි ගහන්න නැති, රිස්ක් එකක් ගන්න නැති නායකයෙක්. ගැප්ස් වලට ගහලා රන්ස් ගන්න පුළුවන් නායකයෙක්. නොයෙකුත් දේශපාලනයන්ට නොයෙකුත් කතා කියන්න පුළුවන්. නමුත් අපිට අවශ්‍ය ස්ටේයර් කෙනෙක්, දක්ෂ පිතිකරුවෙක්, මැද ඉඳගෙන රන්ස් ඉතාමත් ක්‍රමක්‍රමයෙන් ගන්න පුළුවන් නායකයෙක් තමයි, බැට්ස්මන් කෙනෙක් තමයි අපිට අවශ්‍ය. ගෙඩියස් තරම් ගලක් නිල්පාට මට ඒක පෙන්නු. ඊට දවස් දෙකකට පස්සේ අපේ සෝමි නැති වු. අනුග්‍රහය අපි ඔබේ අභිමානයට සවි යපන මහජන බැංකුව ජාතියේ අභිමානය. පීසා හට් වෙතින් අතරමැද බඩගින්නට මෙල්ස්. පීසා හට් අවුරුද්ද ජයටම සමරන්න අබාන්ස් ටිකෙන් ටික සිතන්න. දවස කියන්නේ උදා වෙලා නිමා වෙලා යන තැන දෙයක් නෙවෙයි.
දවස තියෙන්නේ ජීවිතයට වටිනාකම එකතු කරගන්න. ඒ දවස අතීතයට එකතු වෙන්නේ. ඔබේ ජීවිතය දවසින් දවස පරිපූර්ණ කරගන්න. දවස පිළිගන්න මේ ඔබේ ආදරණීය ජීවිතය සඳදා සිට සිකුරාදා දක්වා උදෑසන 7:30ට. අමාරු දේවල් ලේසියෙන්ම කරගන්න පුළුවන් ක්‍රම සහ විදි තියෙනවා. අලියෙක්ව පියවර තුනකින් ෆ්‍රිජ් එකට දැම්මේ ඒ විදිහටනේ. පියවර තුනකින් දැන්වීමක් වෙබ්සයිට් එකකට දාන හැටි දන්නවද? විකුණගන්න ඕන දේ සියලු විස්තර එක්ක ඉන්න තැන සඳහන් කර selin.lk වෙබ්සයිට් එකට සබ්මිට් කරා. සුළු මුදලක් ගෙවා දැන්වීම අද දැම්ම වගේ පළමු පිටුවේම පළ කර තබා ගන්න. සුටුස් ගාලා හොයාගන්න පටස් ගාලා විකුණගන්න. දැන්ම පිවිසෙන්න selin.lk වෙබ් අඩවියට. පියවර තුනකින් ප්‍රතිඵල සැලකී. උපයෝගී කරගෙන යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කරලා වගාවක් කරන්න ඔබත් කැමතිද? ඒකන දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න. My Garden ඉරිදා උදෑසන 11ට. ඇතැම් රටවල් වල මාර්ග පද්ධති ඉතාම දියුණු. ඒවා භාවිතා කරන්නේ රටේ පුරවැසියා. අපේ මාර්ග පද්ධති දවස කාගෙනවා ඊළඟ දවසේම කපනවා කපල වලේ වැටෙන්න ඉඩ හරිනවා. මේ තරම් මුදල් සම්භාරයක් වියදම් කළා නාස්ති කළා රට මේ තත්ත්වයට පත් වෙන වෙලාවේ හරියට මේවට මුදල් ටික යදුවා නම් ජාතික ගුවන් සේවය දැන් විකුණන තරකටම පත් කරලා තියෙනවා. විවිධ ඒවා වෙන්නේ විකුණන්නද කියලා හිතන තරමටම සැක මතුවලා තියෙනවා. මේවා කොයි තරම්නම් ලාභ ලබන තැන් බවට පත් කරගන්න තිබුණාද? ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් තියෙන. කවදා මේව හැදෙයිද කියලා හිතා ගන්න බෑ. සියත පත්තරේ රංගන සමගින් සතිය සෑම දිනකම උදැසන 6:15ට. අභාව ප්‍රාප්ත ආචාර්ය ඒ.ටී. ආර්යරත්නයන්ගේ දේහය මේ වන විට මොරටුව සර්වෝදය ආයතන පරිශ්‍රයේ තැන්පත් කර තිබෙනවා. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් එහි පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ. දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා කොළඹ නිදහස් චතුරස්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතයි. අභාව ප්‍රාප්ත ආචාර්ය ඒ.ටී. ආර්යරත්නයන්ගේ දේහය ඊයේ පස්වරුවේ මොරටුව සරෝද ආයතන පරිශ්‍රය වෙත රැගෙන එනු ලැබුවා. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විට විශාල පිරිසක් එහි පැමිණෙමින් සිටිනවා. දිනම් ජාතියක දිනම් දහයක දහවක ඉපදී පිළිගත්තත් මානව හිතවාදියෙකු වූ ආචාර්ය ඒ.ටී. ආර්යරත්නයන් මෙරට ප්‍රථම රාජ්‍ය නොවන සංවිධානය වන සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘවරයායි. ශ්‍රී ලංකේයේ ගැමි ජනතාවගේ ආර්ථික ස්ථාවර භාවය සඳහා සර්වෝදය මගින් ලැබුණේ දැවැන්ත ශක්තියක්. මිනිස් ගුණධර්ම පදනම් කරගත් පරාර්ථකාමී උතුම් ව්‍යාපාරයක් රටවැසි හැමටම දායාද කළ ලංකා පුත්‍ර ආචාර්ය ඒ.ටී. ආර්යරත්න ගුරුතුමාට මේ අවස්ථාවේ අපේ උත්තම ගෞරවය පුද කරනවා. තුමාගේ වියෝවේ ශෝකය මුළු මහත් ජාතියටම දැවැන්තම හිඩසක් ඇතිවෙන අපේ රජයේ තීරණය කරා එතුමාට රාජ්‍ය ගෞරවය හිමි. අප අතරින් වියෝවුණු සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආර්යරත්නයන් අප පියාණන් අප්‍රේල් 20 වෙනිදා සෙනසුරාදා දක්වා මේ සර්වෝදය මූලස්ථානයේ දම්සක් මන්දිරයේ දේහය තැන්පත් කරලා තියෙනවා ජනතාවට ගෞරව දැක්වීම සඳහා. ආචාර්ය ඒ.ටී. ආර්යරත්නයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළමෙන සෙනසුරාදා කොළඹ නිදහස් චතුරස්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතයි. අභාව ප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ දේහය
ඊයේ රාත්‍රියේ ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා. දෙහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලඥයින් රැසක් අදත් පැමිණියා. දෙහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. අභාව ප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පිරුමගේ දේහ ඊයේ රාත්‍රියේ මතුගම පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ රාත්‍රියේ සිට විශාල පිරිසක් පැමිණෙමින් සිටින අතර අද පෙරවරුවේ පක්ෂ විපක්ෂ දේශපාලඥයින් රැසක්ද පැමිණියා. දේශීය නිර්මාංශ ආහාර සංස්කෘතියක් ඇතිකිරීමේ අරමුණින් ආහාර ප්‍රදර්ශනයක් පසුගියදා පැවැත්වුණා ඒ මුල්ගොඩ රාජසිංහ මහාවිද්‍යාලයේදී. මෙදවච්චය විවිධ සේවා සමූපකාර සමිතියේ අලුත් අවුරුදු නැකතට ග්‍රාමීය බැංකුවල එක් දින ගනුදෙනු රුපියල් මිලියන 700 ඉක්මවා ඇති බව සාමාන්‍ය අධිකාරී කමල් ඒකනායක පවසනවා. දශක දෙකකට පමණ අධික කාලයක් වසා දමා තිබූ ඇබිලිපිටිය කඩදාසි කම්හල රජයට අනුබද්ධ පෞද්ගලික ආයතනයක් ලෙස අද විවෘත කෙරුණා. සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ප්‍රධාන ආරාධිතයා ලෙස මීට එක්ව සිටියා. ගල්ලැන්ද ප්‍රතිභා ග්‍රාම සංවර්ධන සමිතිය සංවිධාන කළ සල්පිල් වෙන්දේසිය පසුගියදා පැවැත්වුණා. ඒ ගල්ලැන්ද ක්‍රීඩාපිටියේදී හිටිවන කවි විරුඳු සහ නාට්‍ය වැනි ප්‍රාසංගික අංගයන්ගෙන්ද මෙය වර්ණවත් වුණා. මහා සංඝරත්නය ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් මීට එක්ව සිටියා. ප්‍රදේශය වෙනුවෙන් මෙහෙවර සිදු කළ පිරිසක් ඇගේීමද මීට සමගාමීව සිදු කෙරුණා. බේරුවල වෙත්තිම රාජපුර කසලංගනයේ හේතුවෙන් අවට ප්‍රදේශවාසීන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. කුණුකන්දෙන් හමන දැඩි දුගද නිසා ආහාරයක්වත් සිතුසේ ගැනීමට පවා හැකියාවක් නැති බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. මිනිසුන්ට මෙතන ඉන්න බෑ. වේල කාල වේල නොකා ඉන්න මිනිස්සු තමයි මෙතන ජීවත් වෙන්නේ. ඒ පීඩාවේ මිනිසුන්ට බෙහෙත් ගන්න හරි පොඩි සහයෝගයක් දීලා මේ නගර සභාව දාලා කුණු කන්දරාව නතර කරලා ගින්න කනකාටුවෙන් ඉල්ලා මේ හැරි එළ මාර්ගයක් යනවා. මෙතන නගර සභාවේ පේජ් 100ක කුණු දාන තැනක් තියෙන්නේ. මේ නිසා ඔක්කොම මේ වහලා තියෙන්නේ. මුහුදට වතුර යන්න බෑ. එතන ගෙවල් තියෙනවා 400කට වැඩිය. මිනිසුන් ජීවත් වෙන්නේ 1000ට වැඩිය. වර්ෂාවක් ආව නම් හැම ගෙදරම වතුර. කොහොම අපි ජීවත් වෙන්නේ? අපිට අවුරුද්දට කේම කන්නවත් විදියක් නැහැ මෙතන. මිනිසුන් කියනවා ඒගොල්ලන්ගේ කටයුතුලට මෙස්සෝ යනවා කියලා. ඒ වගේම pH ඒලා එවිල්ලා බලන්න මේ 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 කුණු කොටේ කොච්චර ඩෙන්ගු තියෙනවද කියලා. අනිත් ලෙඩ වෙන රෝග කොච්චර තියෙනවද කියලා එවිල්ලා බලන්න. මිල් ඉදිරියට නගර සභාවට කියන්නේ මෙතන කුණු දාන්න එන්න එපා. අපේ පොඩි ළමයා ජීවත් වෙන්න ඕනේ මේ පරිසරේ. නියාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුලදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙකු ඊයේ අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් බොරලැස්ගමුව රත්නපිටිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී. ඒ පොතත් සමගින් සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. ඔබට සුබ රාත්‍රියක්.
ගන්නවා.